समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सत्तमं मुनिराजस्य सुनन्तु सग्गमुक्तं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स इदानन्द भिक्खु सब्बसो नेव संज्ञाना संज्ञायतनं समतिकम्म संज्ञा वेदयत निरोधं उपसंपच्च विहरति इदं को आनंद एतम्मा सुखा अन्यं सुखं अभिकांततरंच प्रणीततरंच पिंगवत्नी අපි ඊයේ දිනේදී ආරම්භ කළා මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසිකේ ගහපති වර්ගයේ දේශනා අතර නවවෙනි දේශනාව බහු වේදනීය සූත්‍රය. තුන්වහන්සේ වැඩ ඉන්න සමයේ පංචකංග කියන වඩු මහත්මයා ඇවිල්ලා උදායි ස්වාමීන් වහන්සේට වන්දනා කරලා ප්‍රශ්නයක් ඇහුවා වේදනා කීයද? ස්වාමීන් වහන්සේ සපදුක් අදුක්කම සුඛ වේදනා තුනයි කිව්වා. එයා කිව්වා වේදනා දෙකයි කියලා. මේ කතාබහ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මතක් කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දේශනා කරපු වේදනා ප්‍රමාණයන් වේදනා දෙකක් තුනක් පහක් හයක් 18ක් 36ක් 108ක් වශයෙන් කෙටියෙන් දේශනා කරලා නිවන් මඟ සම්පූර්ණ කර දෙන්නට අවශ්‍ය වටිනා දේශනාවක් ආරම්භ කළා. ඒන් පොඩි කොටසක් අපි ඒ මතක් කරලා ආරම්භ කළා. පළවෙනියට මේ සුඛ වශයෙන්ද වේදනාවේදී බලාපොරොත්තු වෙන සුඛයක් නේ. ඒ සුඛය පංචකාම සුඛ වශයෙන් මේ ලෝකේ දෙවියන් අතර මිනිස්යන් අතර පවතින ඇස පිනවීම, කන පිනවීම, නහය පිනවීම, දිව පිනවීම, කය පිනවීම. මොනවෙන්ද පිනවන්නේ? ප්‍රිය වූ මඩවඩන්නා වූ රූපයන්ගෙන් පිනවනවා, ප්‍රිය වූ ශබ්දයන්ගෙන් පිනවනවා, ප්‍රිය වූ ගන්ධයන්ගෙන් පිනවනවා, ප්‍රිය වූ පහසින් පිනවනවා. මෙසේ පිනවන්නා වූ මේ පංචකාමසෝය කියලා කියන්නේ සත්තුන්ට සාධාරණ, මිනිස්සුන්ට සාධාරණ, දෙවියන්ට සාධාරණ, සියලු සත්වයන්ටම සුලභව විඳින්න පුළුවන් සැපයක් සහ ප්‍රධාන මූලිකම සැපය. ඒතර සියලුම දෙනාට දුප්පත් පොහොසත් උස්මිටිකන් නැතුව සියලු සත්ත්ව ප්‍රජාවටම විඳින්නට ලැබෙන සෝය පංචකාම සෝයයි. පංචකාම සෝයේ ස්වභාවය තමයි දුකක් සහිතව ලැබෙන සෝය. කිසිම වෙලාවක මනුෂ්‍ය ලෝකයේ දින පංචකාම සෝයේ 100%ක් සැප වෙන්නේ නැහැ. මොකද කෙනෙක් අපි හිතමු දැන් කෙනෙක් පිරිමි කෙනෙක් ස්ත්‍රියක් විවාහ කර ගන්නවා. එයා විවාහ කරගෙන ඒ ස්ත්‍රිය සුවපත් කරන්න ගයක් හදන්න ඕන. ඒ ස්ත්‍රිය සුවපත් කරන්න වාහනයක් ගන්න ඕන. සමහරට ඒක කෙලින්ම ගන්න බැරි නම් ණය වෙලා ගන්නවා. එතන ජීවිත කාලෙම ණය ගෙවන්න වැඩ කරන්නට. උදේ පාන්දර වැඩට යනවා, රැවෙලා ගෙදර එනවා. ඒ අතරතුරේදී දහඩිය මහන්සියෙන් දුකසේ දැනුම් අහමින් ඉඳා විඳිමින් සමාහට කටයුතු කරන්න වෙනවා. අවුවේ පිච්චමින් කටයුතු කරන්න වෙනවා. වැස්සේ තෙමෙමින් කටයුතු කරන්නට වෙනවා. හතුරන්ගේ විපත්වලට පත් වෙන්න සිද්ධ වෙන ගුටි කන්න සිද්ධ වෙන්න පුළුවන්. නඩුවලට පැටලෙන්න පුළුවන්. මේ සෑම දේ විඳිමින් දහවල් කාලෙ දුකසේ ගත කළ රාත්‍රී ටික වෙලාවක් නිදා ගන්නවා. ආයෙත් උදෑසනින්ම නැගිටලා අර පුරුදු වැඩේම කරන්න ඕන. දැන් මෙයා මේ කාමසපයක් විඳින්න, ස්ත්‍රී රූපේ විඳින්නට, පුරුෂයෙක් වශයෙන් ගත්තොත් පුරුෂයාගේ පැත්තෙන් බැලුවොත් ස්ත්‍රී ශබ්දය අහන්නට, ස්ත්‍රී ගන්ධය විඳින්නට, ස්ත්‍රී රසය විඳින්නට, ස්ත්‍රී පහස විඳින්නට දිවා රැයා දුක් විඳිනවා. ස්ත්‍රියගේ පැත්තෙන් ගත්තොත් ඒත් එහෙමයි. පුරුෂයෙක්ගේ ඒ කාය සුවය, රූප සුවය, ශබ්දාදී සුවය, පංචකාම සුවය පුරුෂයෙක්ගේ විඳින්න එයා විවාහ වෙලා එයා තුදීන රැවෙනකම් වැඩ කරනවා.
දරුව බිහි කරනවා දරුව දරා සිටින දරුව බිහි කරනවා ඊට ඒ දරුවාගේ ස්වාමියාගේ වැඩවලට දවස ගෙවෙනවා වළං හොදනවා ආහාර සකස් කරනවා රෙදි හොදනවා ගෙවල් අතු ගන්නවා නොයෙක් විදි කටයුතු බහුල වෙනවා ඒතර සැපයි කියලා පංචකාමයන් නිදින්න ගත්තට මොකද මේ ඉස්ත්‍රී පුරුෂය කියන දෙපැත්තෙම අය විඳින්නේ දුක බහුල වශයෙන් දුක් විඳලා ටිකක් සැප විඳිනවා එහෙනම් මේ දුක කියන එක හිමාලය තරම්නම් පුංචි ගල්කටයක් වෙන සැපයක් තමයි මේ පුතර්ජන ලෝකේ ගිහි ජීවිතේ සත්‍ය විඳින්නේ මූලික අවස්ථාවේ ආරම්භයේදී පංචකාමයන් සේවනය කරද්දි හිතෙන්නේ මේක තමයි පරම සැපය මේ තරම් සැපයක් තවත් නැහැ එහෙම හිතලා බලාපොරොත්තු සහිතව බොහොම උනන්දුවෙන් උත්සවශ්‍රී මේ ජීවිතවලට ඇතුළත් වෙනවා නමුත් කාලය ජීවත් වෙනකොට තේරෙනවා මේකේ ඇති සැපය නැහැ එකම විදිහේ පංචකාම සුවයක් තමයි තියෙන්නේ ඒකේ සුවයට වඩා දුක වැඩි පීඩා වැඩි ඇලුම් කරමින් විශ්වාස කරමින් හිටපු ස්ත්‍රිය වෙනස් වෙලා ගියොත් ඒ පුරුෂයාට බලවත් වේදනාවක් හට ගන්නවා මානසික දුකක් හට ගන්නවා විශ්වාස කරපු පුරුෂයා වෙනස් වෙලා වෙනත් අතකට ගියොත් ඒ ස්ත්‍රියට මහා වේදනාවක් බවට ඒක පත් සමහර ජීවිතයෙන් පවා සමු ගන්නවා ඒ විරහ වේදනාව දරා ගන්නට බැරු එසේ නොවි සමගියෙන් හිටියත් දෙන්නෙක් තමන්ට දරුවෝ බිහි වුණාට පස්සේ ඒ දරුවන් වෙනුවෙන් මවත්වයත් හිතනවා දරුවෝ කියන්නේ කාම සම්පත්තිය කාම වස්තුව පුරුෂයා ඉස්ත්‍රිය කාම වස්තුව ඉස්ත්‍රියට පුරුෂයා කාම වස්තුව මව්පියන්ට දරුවෝ කාම වස්තුව එසේ කියනවා මේ දරුවන් නිරෝගීව සුවපත් වෙන්නකන් සැපයි හැබැයි දරුවෝ ලෙඩටුකටපත් වුනත් විපතටපත් වුනත් ඒක මව්පියන්ට දුකක් ලඩ මේ ණය වෙලා අදාගත්තු ගෙවල් කත්තු වාහන මේව පංචකාම වස්තු ගින්නෙන් ජලයෙන් සොර සතුරන්ගෙන් මේ වස්තු වලට විපත් වුනාම එතනත් දුකයි නම් අර කලින් මතක් කළා වගේ පසුගිය දේශනාවේදී බලු පැටියට හම්බ වෙච්ච මස් නැති ලේ තවරිච්ච ඇට සැකිල්ලක් වගේ කොච්චර ලෙවකේවත් බඩ පිරෙන්නේ නැහැ බෑ ආසාව වැඩි වෙනවා ඉන්නේ නම් මේ පංචකාම ආශ්‍රාද කොයි කොයි විදියට විඳිනේ කරන්න ගියා තවත් මදි කියන සංකල්පය හරියට ගින්නට පිදුරු දැම්මා වගේ තිබහට ලුණු වතුර බිව්වා වගේ සෑහීමක් නැති ස්වභාවය මේ පොදුන් ලෝක සත්‍යයට තියෙන විශේෂයෙන් මිනිස්යන්ට තියෙන මේ මිනිස්සු කල්පනා කරන්නේ අදට වඩා මීට වඩා හොඳ කාම වස්තුවක් හෙට ලැබේවි තියෙන වාහනේ පරණයි නම් කල්පනා කරනවා මීට වඩා හොඳ අලුත් දිය වාහනයක් ගන්න ඕන කියලා ඒක විකුණලා තව වැඩි ගානක එකක් ගන්නවා. ගෙදර තියෙන අඩුපාඩු හොයලා හොයලා කොහොමරි අලුත් වැඩියා කරන්න බලන. මොකද මේට වඩා ටිකක් පෙනුමට තිබුණොත් හොඳයි ගියේ කියලා කල්පනා වෙනවා. ඉතින් අපේ නීතිය තද නිසා විවාහ කියන ප්‍රශ්නේදී නම් එහෙම කරන්න බෑ. නමුත් අයතා විදියට සම්බන්ධකම් පටන් ගන්න අයත් ඉන්නවා. ඒ කියන්නේ බිරිඳ ටිකක් කල්ලානවල පරණයි කියලා අලුත් කෙනෙක් ගේන්න එහෙම පුළුවන් කමක් නැති නිසා හොරෙන්නේ සම්බන්ධකම් පවත්වනවා. पोतलीय सूत्रे दीम අපි කලින් දේශනා කරපු දේශනාව මේ දේශනා මාලාවේදී ඔබට නැවත අහන්න පුළුවන්. ඉතා විචිතරව විස්තර කරලා තියෙනවා. උකුස්සෙක්ගත් මස් කැටියක්. ලොවැඩ සංගරාවෙත් කවි බසින් මේවා විස්තර කරලා තියෙනවා. විචිතරවම පංචකාම ආදීන වශයෙන් මස් කැල්ලක් උකුස්සෙක් අරගෙන අහස යනකොට ඒ උකුස්සට විතරක් ඒක අයිති වෙන්නේ නැහැ. අනිත් උකුස්ස බලන් ඉන්නේ කොයි වෙලාවෙද මේ මස් කැල්ල මම ගන්නෙ කියලා. जीवित मरणे अभयाल जीवित बेर जीवित बेरण मस्किमी ඒ මස්කැල ගත්ත අනික් කෙනා ඒ උකුස්ස ගත්ත වෙනෙච්චරයි ආන්නේ වගේ බොහෝ යාන වාහන ගෙවල් දරවා සකස් කරගෙන ධනවත් පෙනී සිටින මිනිස්සු නිතරම ඉන්නේ බයිකින්
සුරූපී භාර්යාවරු ඉන්න ස්වාමියෙක් භාර්යාවක් ඉන්න ස්වාමියෙක් බයෙන් ඉන්නේ මොකද තමන්ගේ බිරිඳ බොහොම රූප සම්පන්න නිසා තවත් පුරුෂයන් ඇය කෙරෙහි බැල්ම ඉලනවා ඇය වෛති කරගන්න බලා සිටිනවා මට අහිමි වෙන්න පුළුවන් ඒ නිසා රැකවල් යොදනවා සොයා බලනවා නීති දානවා ඇය අර කුස්සගත් මස් කෑල්ල වගේ කොයි වෙලාවෙ අහිමි වෙද කියලා දන්නේ නැහැ මොකද පැහැර ගන්න බොහෝ අය බලා සිටිනවා මේ දේපල ගැන හිමයි මිල මුදල් ගැන හිම ව්‍යාපාර ගැනත් එහෙම ඒවා පැහැර ගන්න ඕන තරම් අය ඉන්නවා බලා සිටිනවා ඒ නිසා බියකින් සැකකින් තමයි තියෙන කෙනා නිදාගන්නේ ළඟට ගහකට නැගලා පළපිරි ගහක් වගේ කියලා රුක්ක පළ උපමාකාම අවශ්‍යන උපමා කරනවා මේ ගහේ පළ අනුභව කර කර ඉන්න කෙනෙක් ගස් නගින්න බැරි කෙනෙක් ඇවිල්ලා ගහ කැපුවොත් එයා ගහ කපද්දී තනේ ගහ කැපුවත් කමක් නැහැ මම්බි වටුණත් කමක් නැහැ කොණ්ඩ කෙරුණත් කමක් නැහැ මේ ගෙඩි රසයි කිය කී ගහේ ගෙඩි කකා හිටියොත් එයාට කොණ්ඩ කඩා ගන්න වෙනවා ජීවිතේ පාවිමේ නිද තියනවා ආන්නේ වගේ පංචකාම සැප විඳ විඳ මරණයේදී සසර දුක පෙනෙද්දී ඒක දැක්කේ නැතුව හිටියොත් එයාට දුකට වැටෙන්න සිද්ධ වෙනවා ණයට ගත්ත දෙයක් වගේ ණයට ගත්ත කියන්නේ කුලියට ගන්න ඕනේ ඇඳුම් ඇඳුම් ආභරණ ඒව හැමදාම පළඳින්න අඳින්න බෑ උත්සව ඉවරුණු ගමන් ගිහින් දෙන්න ඕන නැත්තම් අයිතිකාරය වෙලා අරගෙන යනවා අන්නේ වගේ මේ රූප ශබ්ද ගන්ධ රස පහස සායි භාර්යාව වේදරවල් යාන වාහන කියන මේ පංචකාම වස්තුවම ටික කාලකට අපිට දීලා තියෙනවා ඒකතාව කාලිකයි ජීවත් වෙන තුරු පමණයි මරණ මොහොතේදීම ඒවා අහිමි වෙලා යනවා හරියට ණයට ගත්තු දෙයක් වගේ සුපින කූපම කාම සිහිනෙන් රජ වෙලා ඉන්න පේනවා සිරු තනතුරක් ලැබලා තියෙනවා මල්ලියන් වල බොහෝ පිරිවර සමග පිරිවරාගෙන විසෝරු පිරිවරාගෙන රජ කෙනෙක්ව ඉන්න පුරුෂයෙක්ට පේන්න පුළුවන් හැබැයි නැකිටලා බලනකොට එක විසවක්වත් නැහැ තමන්ගේ බිරිඳ හිටියොත් එයා ඉඳි එක තැනක එක පැත්තකින් නැතුව බර විසෝරු පේන නැහැ කුණු ගලත් එක තමන් ඉඳි අර දැකපු දේවල් ඔක්කොම බොරුවක් හීනයක් බලනකොට හීනෙන් දැකපු දේ ඇත්තක් වුණාද නැහැ අන්න ඒ වගේ තමයි මේ පංචකාමයන් කියන්නේ ඇත්තක් වෙන්නේ නැහැ හීනයක් වගේම අහිමි වෙලා යන දේවල් සැබෑ වෙන දේවල් නෙමෙයි. නැත් සැබවින්ම ලෝකේ නැහැ අපි මවාගෙන ඉන්නවා. දැන් මේ රූපය ගැන සංකල්පෙත් මවාගත්ත එක. ලස්සන කියන සංකල්පෙත් මවාගත්ත එක. මිහිරි කියන එක මවාගත්ත එක. මේ හැම සංකල්පයක්ම අපි මායාවක් වශයෙන් සංඥාවේ මිරිඟුවක් මවාගත් දෙයක්. නැත් ලෝකේ සැබවින්ම නැති දෙයක්. බලන්න කය දිහා. භාග්‍යතුන් වහන්සේ කය ගැන දේශනා කරලා තියෙන කය ඇතුළත කොහොමද? බඩවැල් අක්මාව හදවත අසුචි පිත සෙම සැරව ලේ තෙල් මන්ද මේ ආදී ඉතා දුගඳ පිළිකුල් ස්වභාවය තමයි මේ හැමෙන් ඇතුළත තියෙන්නේ මස් පිඬු නහර ඇට මේ ඇට සැකිල්ලක මස් පිඬු වලවල නහරෙන් ඔතලා සිවියකින් වහලා උපදමන තියෙනවා දැන් මේ රූපේ දිහා මුහුණ දිහා සම දිහා බලලා කියන හරි වරණවත් හරි ලස්සනයි හරි ප්‍රියයි හිත බැඳිලා යනවා හිත වශී වෙලා යනවා සසර පුරුදුයි වගේ දැනෙනවා කියලා නොඑක් සංකල්පන අද කාලේ අපි අහලා තියෙනවා නමුත් මේ සසර පුරුදුයි කියලා කවුදාවත් කියන එක නැහැ නේද ඒ පුරුෂයාගේ හෝ ස්ත්‍රියගේ හැම පළලා බඩ පළලා බඩවල අරන් එළියට පෙන්නොත් මේ බඩවල සසර දැකලා පුරුදුද ආයෙම නැහැ මේ බඩවල ප්‍රියයි මනාපයි එහෙම නැහැ ඒක ප්‍රිය නැහැ ඒක වහල දුන්නොත් ප්‍රියයි ඒක අරන දුන්නොත් ප්‍රිය නැහැ එනිසා මේ දුගද වහමන පිළිකුල් වූ ශරීරයක් අපි මායාවකින් සංඥා කරගන්න සසර බුරුද්දක් මේක බැඳීමක් මේක ප්‍රේමය මේක ආලය එහෙම කී කිය සසරට මුලා වෙලා ඉන්නවා කොයිතරම් මුලාවකද අපි මේ හැමෝම ඉන්නේ ඒ මුලාව පේන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් විතරයි නැත්නම් මේ කාය විචිද්ද කියන කය විනිවිද දැකීම සාමාන්‍ය ලෝකේ කිසිම ආගමක කියා දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ විතරක් පෙන්වන ඇතුළ බලන්න පිට බලන්න එපා. පිට බැලුවොත් රැවටෙනවා ඇතුළ බැලුවොත් අවබෝධ වෙනවා. එහෙනම් අමෘතේ පානය කළා වෙනවා. අමෘත රසය අනුභව කළා වෙනවා. යම් කෙනෙක් කායගත සතිය වඩනවා නම් ඇත්ත දකිනවා නම් මේ කායගත සතිය කියන්නේ පිළිකුල් භාවනාව කියලා කියනවා. නමුත් ඒක වචනේ එච්චර නිවැරදි නැහැ. මොකද පිළිකුල් කරනවා කියන එකට වඩා මෙතන අපි අවබෝධ කරගන්න ඕනේ අපි හැමදෙනාගේම කයි මෙවැනි ස්වභාවයක් තියෙනක පිළිකුල් තමයි දුබදයි තමයි හැබැයි තියෙන්නේ මේක තමයි ඇත්ත කතන්දරේ හැබැයි මේ ඇත්ත කතන්දරේ වහනවා කොහොමද සිතුවම් නැගපු කලයක් ඇතුළට අසචි පුරවලා
කට හොඳට බැඳලා තද කරලා තියනවා. මේ කලේ අර කට චුට්ටක් කර හිල්ුණොත් එහෙම රෙද්ද අසුචි බේරෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේ අපේ කයත් දොළොට නමයක් තියෙන කුඩා සිදුරු නමයක් ඇස් දෙකේ සිදුරු තියෙනවා, කන් දෙකේ සිදුරු තියෙනවා, නහය සිදුරු දෙකක් තියෙනවා, කටේ සිදුරක් තියෙනවා, ගුද මාර්ග ආදී මුත්‍රා මාර්ග වශයෙන් සිදුරු තියෙන ඔක්කොම නමයි. මේ නමෙන් සුළු ප්‍රමාණ වශයෙන් ඒ ඒ වෙලාවල් වලට අසුචි බැහැර වෙනවා. ඇස් වලින් බැහැර වෙනවා, නහයෙන් බැහැර වෙනවා, කන් වලින් බැහැර වෙනවා, කටින් බැහැර වෙනවා. ඒතර මල මුත්‍ර වශයෙන් බැහැර වෙනවා. දැන් මේවා ලෝකයට පේන්න බැහැර කරන්නේ නැහැ. ලෝකයෙන් සංගවාගෙන හැංගිලා අප්‍රකට එහෙම දේවල් මා ළඟ නැහැ වගේ මේවා බැහැර කරන්නේ. අපි කවුරුත් කැමති නැහැ ඒක කවුරුත් දකින්නට. සමහරට මේ කයේ තියෙන දුගල ස්වභාවයන් ඒ දොරටු වලින් වායෝ ධාතු වශයෙන් පිට වෙනවා. වායෝ ධාතු වශයෙන් පිට වුණාම කවුද කොහෙන්ද ආවේ කියලා හොයාගන්න බැහැ සමහර. නමුත් අර ඇතුලේ ඇත්ත කතාව තමයි එළියට ආවේ. ගඳක්. මේ ගඳ මෙහෙමනම්. ඒක විවර කරලම ඇත්තටම බැලුවොත් අපි සුවඳ කොහොමද කියලා ඒක මොන විදියෙ දුගදක්ද කියලා හිතාගන්න බැරි තරම්. සමහර භික්ෂුන් වහන්සේලා මේ රාගය ක්ලේශයක් වශයෙන් පීඩා විඳිනවා නම් උන්වහන්සේල කරන දෙයක් තමයි ජීවමානව සජීවීව මරණයට පත්වෙච්ච සිරුර කපන හැටි කපලා මේ බඩවැල් එළියට ගන්න හැටි පක්වාසයේ තියෙන ගුද මාර්ගයේ තියෙන මේ අසුචි කොහොමද තියෙන්නේ කියන එක ඇස් දෙකෙන්ම බලලා නහයෙන් ඒක ආග්‍රහණය කරනවා. ඒ කියන්නේ ළඟට ගිහින් බිනවා කියන එක නෙවෙයි. ඔය දේහයක් කපනකොට කොහොමද ගඳක් එනවා? ඒ ගඳ සංඥා කරගන්න ඕනේ. එහෙම සංඥා කරගෙන ඒ ස්වාමීන් වහන්සේලා ස්ත්‍රියක් ගැන මතක් වෙනකොටම කාලසිතා කෙනෙකුටම අර ගඳ මතක් කරගන්නවා. ඒ ස්ත්‍රී යම්සේ ස්ත්‍රියකුත් මෙසේ ගඳ මෙසේ මහපාරදී දකිනවන යම් රූපයක් ඒක ලස්සනයි කියලා හිතෙනවන අර ගඳ මතක් කරගන්නවා. අනේ තුලින් ඒ භික්ෂුන් වහන්සේලා රාගේ ජය ගන්නවා. විජේ සූත්‍රෙත් එහෙමයි මේ කයේ තියෙන මේ අසුභ ස්වභාවය පිළිකුල් ස්වභාවය දේශනා වෙනවා ලස්සනට. ඉතින් ඒ හැමතැනකදීම පේන්නේ ඇත්ත කතන්දරය. නමුත් මේ ලෝකේ බහුල වශයෙන් කතා වෙන්නේ මායාව. අසුචි බලන්න, බඩවැල් බලන්න, හදවත බලන්න එහෙම කරන්නේ. මේව වහලා මේක සුදු කරන්නේ කොහොමද? මේක හැඩ කරන්නේ කොහොමද? ආයුෂ පවත්ව ගන්නෙ කොහොමද? සම දිදුලන සමකට රහස මොකද්ද කියලා අන්න ක්‍රීම් එකක් පෙන්වනවා. ඉතින් එයා පෙන්වලා තියෙන්නේ මොකද්ද? සසරට මුලා වෙන දේවල් තමයි ගන්න කියන්නේ. ඒකට ඊට වඩා දේවල් මේ ඇඟට දැන් පාවිච්චි කරනවා, ගානවා, ආලේප කරනවා, සමාඩ විද ගන්නවා, එන්නත් කර ගන්නවා, සම කලුණ සමසුදු කරනවා. ඉතින් මේ ඔක්කොම දේවල් වලින් මායාවක් තමයි මවලා තියෙන්නේ. කළු කෙනා සුදු වුණා. දැන් පාට නම් හෙව්වේ වර්ණයට ප්‍රිය කෙනා. දැන් රාග චරිතයක ස්වභාවය තමයි වර්ණ හොයනවා. ඒ කියන්නේ දුර්වර්ණ දෙයට කැමති නැහැ, සුවර්ණ නම් කැමති. ඒ වර්ණයට කැමති කියලා දන්න නිසා ලෝකයා මොකද කරේ? ලක්ෂ ගණනක් වේදන් කරලා බෙහෙතක් අරගෙන මේ මිනිස්සයා සුදු වුණා. දැන් සුදු වෙලා හැමදාම සුදුට ඉන්නේ නැත්නම් මොකද? කවදා හරි මැරෙන්නත් ඕන. නමුත් කමක් නැ ඉන්නකම් ඉඳපාය කියලා ලෝකෙ මුලා කරනවා. ඒක සමහරට අපේ උපාසිකාව අමනාපෙන් දෙවා අපිත් එක්ක නොයෙක් විදියට බැහැරට යනකොට අපි අගනගරේ ගොඩාක් දකිනවා ඇත්ත මුණ හොයාගන්න බැරි තරම්. ඒ විදි ආලේපනවර ගල්වගෙන කොණ්ඩෙත් පාට කරගෙන නොයෙක් කියන්නේ රතු පාටත් ගන්න සමහර. ගාල යක්ෂණියෝගේ සමහරට පෙනී යන්නේ. ඒත් එයාලා හිතන අපි ලස්සනයි කියලා. නමුත් මේ ඇත්ත කතන්දරේ නෙවෙයි තියෙන්නේ බොරුව. දැන් මේ බොරුව අහුවෙන වැස්සක් එහෙම ආවොත් වැස්සට තෙමුණොත් මොකද වැස්සට තෙමුණොත් අර තින්ත ටික දිය වෙලා යනවා. කලේ තියෙන චිත්‍ර දිය වෙලා ගියා වගේ කලේ හිල්ලුණා වගේ ඇත්ත පේන්න ගන්න. ඒත් ඇත්ත ස්වභාවය තමයි මේක අසුබයි. මේක පිළිකුල්. මේක මන වඩන්නේ නැහැ. මේක දුක පිණිසම හේතු වෙන එකක්. මේක අසහනය පිණිසම හේතු වෙන දෙයක්. මේක ඇත්ත දැකගෙන තමයි අමෘතය වළඳන්නේ. සහනයෙන් ඉන්නේ. එන ඒ ඇත්ත දැකගෙන මොන විදිහේ පාට ගාගෙන ආවත් මොන විදිහේ සැරසුම් වලින් සරසාගෙන ආවත් මොන මායාවකින් වහගෙන ආවත් ඒ පංචකාමයේ නිසා එයා සසර දික් කරගන්නේ නෑ. මේකේ යථා ස්වභාවය දුගද බව, පිළිකුල් බව දැකලා මේ පංචකාමයන්ගේ දුක දකිනවා. පංචකාමයන්ගේ ආදීනව දකිනවා. මේ පංචකාමයේ ආස්වාද රහිත බව දකිනවා. ආදීනව බහුල බව දකිනවා. එසේ දැකීමෙන් නිස්සරණය සොයනවා. නිවන සොයනවා. නිදහස සොයනවා. ඕනම කෙනෙක් උපන් ගමන් එක සෙව්වේ නෑ. අපි කවුරු වුණත් අපි පැවිදි වෙන්න කලින් ගිහි ජීවිතය ගත කළා. ළමා කාලයක් ගෙව්වා, ඉගෙන ගත්තා, ආස්වාද හෙව්වා, සතුටු වුණා, ක්‍රීඩා කළා,
නොඑක් සම්බන්ධකම් ඇති කරගත්තා. ඒ වයින් රූප ශබ්ද ගන්ධ රස පහස වශයෙන් වින්දන ලබනවා. වයස මූකුරා යන්නේ විශේෂයෙන් තරුණ වයසේදී අවුරුදු 30 40 වගේ යනකොට ප්‍රඥා දශකය කියලා කියන්නේ ජීවිතේ ගොඩාක් අරමුණු ලැබලා අධ්‍යක්ීම් ලැබලා මැද වයසට එනකොට ලොකු හරයක් බරගතියක් මානසිකව දකිනවා. ජීවිතේ ඇත්ත දකිනවා. අර ආශ්වාද ටික විඳලා තියෙනවා. රූප විඳලා තියෙනවා, ශබ්ද විඳලා තියෙනවා, රස ගඳ පහස ඒ හැමදේම විඳලා තියෙනවා. අපි නොකරපු දෙයක් නැහැ. සමහර භික්ෂුන් වහන්සේලා කියන අපි හැමදේම කළා. හැමදේම වින්දා. හැබැයි ඒකේ ආශ්වාද දැක්කේ නැහැ. විදේශ රටවල බොහොම දියුණු කියන සඳහන් කරන රටවල් වල ඉඳලා පවා සමහර තරුණ අය ඇවිල්ලා මේ ධර්මයේ පිළිසරණ කරගෙන පැවිදි වෙලා දැන් කියනවා ඒ ජීවිතයේදී අපි නොලබපු සුවය මේ පැවිදි ජීවිතයේ ශාන්ත සුවයක් අපි විඳිනවා. තනි කුටියකට වෙලා විඳිනවා. දැන් ඊයේ දවසෙත් මට යන ලැබුණ බුන්දල ප්‍රදේශයේ මුහුදායින තියෙන කුටියකට. ඉතින් වනගහණයෙන් වට වෙලා හුදකලාව විදේශයක එංගලන්තයෙන් ආපු සාමින්නාස්සේ කෙනෙක් තනිවම ඉන්නවා. මේ දුරරටකට ඇවිල්ලා මහා කැලයක් මැද්දේ අපේ ජනතාවගේ ශ්‍රද්ධාවෙන් පෝෂණය ලැබමින් උන්වහන්සේ සුවසේ සැපසේ ඉන්නවා. බොහොම ප්‍රීති ප්‍රමෝදයෙන් ඉන්නවා. ඒතර මේ පංචකාම සුවේ ආදීනව දැකපු නිසා තමයි මේ නිස්සරණේ හොයාගෙන ඇවිල්ලා මේ සුවේ ඒ උතුමන් වහන්සේලා විඳින්නේ. එහෙනම් කාම සැපය පංචකාම සැපයට වඩා උතුම් සැප තියෙනවා. දැන් පළවෙනිම සැපේ උකයි හැමෝටම උපතින් ලැබෙන සැපේ උකයි. ඒකේ ආදීනව දැකලා අවබෝධ කරගෙන යනවා දෙවනි සැපේට. එහෙනම් ඒකට යන්න පැවිදි වෙන්නත් පුළුවන්, ගිහි කෙනෙකුටත් පුළුවන්. කොහොමද යන්නේ? ඒකේන සීලයක පිළිපදිනවා. සීලයක පිළිපදගෙන සමත කමඨහන ලබනවා. බුදු ගුණ, මෛත්‍රී, අසුභ මරණ සති, ආනාපාන සති. පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින. වරණ කසින හතර, නීල පීත ලෝහිත ඕදාත, ආකාශ කසින, ආලෝක කසින, මේ ආදී කසින වලින් හරි. බෝණම් භාවනා, පියවසේ ආරම්භ කර භාවනා, ආනාපාන සති භාවනා, හුස්ම පිළිබඳ මනසිකාර. ඒ හුස්ම මනසිකාර කරනකොට අන්න පංචකාමයන් පිළිබඳ දරතේ ඇලීම, ඒ පීඩාව මුලින් තියෙනවා. ඒක ඉඳගෙනම තමයි ඒ දුකේ ඉඳගෙන මෙයා ආස්වාස ප්‍රස්වාස වලට අමාරුවෙන් සිහිය යොමු කරගන්නවා. ටිකක් මුලින් අමාරු. මුලින් හිත අතීතයට යනවා, අනාගතයට යනවා, අරමුණු වලට යනවා. ඒ යුද්ධ කරලා ගල කොහොම හරි හිත අරමුණට ගත්තට පස්සේ පරිකරම නිමිත්ත වශයෙන් අලුපාට දුම්දැල්ලක් ප්‍රකට වුණයි කියලා අපි මතක් කළා. ඒක ප්‍රකට කරගෙන සිහිය පවත්වා තව දුර යනකොට උග්‍රා නිමිති වශයෙන් පුළුන් ගොඩක් වැනි සුදු පැහැති ආලෝකයක් දුම්දැල්ලක් පෙනියනවා. ඒකත් ප්‍රකට වුණාට පස්සේ තවත් භාවනා හොඳට සමාධියෙන් කරනකොට පටිභාග නිමිත්ත පෙනියනවා. ඉරබටු තරුව වගේ, තරුවක් වගේ ආලෝකයක් ප්‍රකට වෙනවා. ඒ ආලෝකය ටිකෙන් ටික වැඩි දියුණු වෙලා, බහුල වෙලා, ලං වෙලා, විපුල වෙලා, දිගින් දිගට පැය ගණන් තිස්සේ තව තවත් භාවිතා කරන්න කරන්න මේ ආස්වාස ප්‍රස්වාස අරමුණේ ඉන්න මේ ශ්‍රාවකයාගේ හිතෙහි ඇති වෙනවා උපචාර සමාධි. උපචාර සමාධිය කියන්නේ දැන් ගොදුරක් අල්ලගන්න බලන් ඉන්න පූසෙක් වගේ. බොහෝම අවධානයෙන් ඉන්න, කොයි වෙලාවෙ ගිලිහිලා ඇද්ද දන්නේ නැහැ. ඒ නිසා හොඳට බලාගෙන ඉන්න ඕන. තව ටිකකින් එයා යනවා පරිකරම සමාධියට. එලිපත් තින්නේ දැන් ධානයේ ළඟ ඉන්නේ. ඒ නිසා ධානයට සම්වදින්නට අදිෂ්ඨාන කරනවා. එතන ඉඳගෙන අර බලවත් ආලෝකයේ මැද්ද ඉඳගෙන අදිෂ්ඨාන කරනවා. විතක්ක විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය සැප එකඟ බව ඇති ප්‍රථම ධානය ලැබේවා කියලා ඒ අනුවම අර ආලෝකයේ තමන්ගේ ශරීරය ගිලුණා වගේ දකිමින් දැනෙමින් මහා සුවයකට පත්වෙන. අර කාම සුවයට ලං කරන්නවත් බැරි අහසට පොළොවැනි සුවයක් විඳිනවා. ඒක විඳපොයි දන්නවා අනේ අපිට නම් මේ කාමයන් ඕනේ නැහැ කියන සංඥාව ඒ යෝගාවචරයට ඇති වෙනවා. මොකද ඒ තරම් සැපයි, ඒ තරම් සංසිඳීමක්, කිසිම දුකක් බාහිරව නැහැ. අර කාම වස්තුන් නිසා ඇතිවෙච්ච පීඩා, වෙහෙස, ක්ලාන්තය දැන් නැහැ. දැන් කුටියකට වෙලා, කැලේකට වෙලා, ගහක් මුලට වෙලා බොහෝම ශාන්තව පැයක් දෙකක් තුනක් ධ්‍යාන සුවයට සම්මෙදලි ඉන්න පුළුවන්. ලෝකෙ පෙරළුණක් දන්නේ නැහැ. ලෝකෙට මොන වුණත් ප්‍රශ්නකුත් නැහැ. මොකද තමන්ට ඒක බලපාන්නේ නැහැ, තමන් ඒක හිතට ගන්නේ නැහැ, දුකක් නැහැ. දැන් මේ වැඩි ව්‍යසන අවස්ථාවක, මේ වෛරස් පැතිරෙන වෙලාවක, මිනිස්සු මැරෙන වෙලාවක නමුත් ධ්‍යානයක් තියෙන යෝගාවචරයා ලෝකයේ ගැන හිතන්නේ නැහැ. මොකද තමන් තමන් ගැන තමන් සිත වසීභාවයට පත් කරගෙන මොකද මරණයට පත් වුණත් එයා දන්නවා මම යන්නේ බ්‍රහ්ම ලෝකෙට මේ තුලින් පවා. එහෙනම් ධානයේ සුවේතර අධිකයි.
ඒ කාම සුවේ ඉක්මවා යනවා කියන ප්‍රථම ධානය. ප්‍රථම ධානය වසී කරගෙන පංච වසීතාවෙන් අදිෂ්ඨාන වුට්ටාන වශයෙන් ඊළඟට පච්ච වික්කන වශයෙන් ආවජන සමාපජන වශයෙන් දියුණු කරලා විනාඩි 5 10 15 වශයෙන් සම්වැදිලා නැගී ඉඳලා නැවත නැවත ශනික ශනිකව සම්වදින පුරුදු කරගන්නකට කියන වසී කරගන්නවා කියන. එයා දන්න පළවෙනි ධානයට ඕන වෙලාව සම්වදින්න පුළුවන් සුවසේ. කැමැති පරිදි. ඒ නිසා දෙවෙනි ධානය සම්වදින් ලැබේවා කියලා පළවෙනි ධානය නැගී ඉඳලා හේතුව තමයි පළවෙනි ධානයේ තියෙන විතක්ක ਵਿਚාරයන් ඕලාරිකයි. ඒක ආදීනවක් වශයෙන් දැකලා දෙවෙනි ධානයට යොමු කරන දෙවෙනි ධානය සම්වදින් ලැබේවා කියලා. එහෙනම් පළවෙනි ධානය ඉක්මවාගින් තවත් සුවය. අධික සමාධියකට දෙවනි වරට සමාධින් ලැබෙන ඒදි තියෙනවා විතක්කේ නැහැ ਵਿਚාරයේ නැහැ අරමුණට හිත නැංවීම විමසීම දෙක නැති වෙනවා සමාධියෙන් උපන් ප්‍රීතියත් සැපයත් එක්කම බව ඇති දෙවනි ධානය පළවෙනි ධානයට වඩා සැපයි කියනවා ප්‍රණීතයි කියනනම් පළවෙනි ධානයේ ඉක්මවා ඒසු ඒක්මවා දෙවනි ධාන සුවේට සම්වදින්නට පුළුවන්කම ලැබුණා ඒ ධානයත් අර වසීතා පහෙන් වශී කරගන්නවා පැය දෙක තුන දක්වා එසේ වශී කරගෙන දැන් හිත යොමු කරනවා මේකේ ප්‍රීතිය රාගයට බරයි. ඒ නිසා තුන්වෙනි ධ්‍යානට සම්බන්ධින් ලැබේවා කියලා අදිෂ්ඨාන කරාම ප්‍රීතිය නැති සැපය එකඟ බවක් පමණක් ඇති. අර දෙවෙනි ධ්‍යානටත් වඩා ප්‍රණීත සැපවත් තුන්වෙනි ධ්‍යානට සම්බන්ධින් ලැබෙනවා. ඒ තුන්වෙනි ධ්‍යානයත් වසී භාවයට පත් කරගෙන පැය දෙක තුන කැමැති පරිදි සම්බන්ධින් පුරුදු කරනවා. එහෙන් පුරුදුනාට පස්සේ එතන මේ සුඛය රාගයට බරයි ඒ සැපයත් නැති පිසු දුපේක්ෂා ඇති සතරවෙනි ධ්‍යානට සම්බන්ධින ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වෙලාවටත් වඩා එකඟ වූ බලවත් සෝයක් ඇති ආලෝකයක් ඇති හතරවෙනි ධ්‍යානට සම්බන්ධිලා එයත් පංච වසීතාවෙන් වසී කරගෙන නැවත නැවත සම්බන්ධිමින් නැගී සිටිනින් වසී කරගෙන පුරුදු කරගෙන ඊළඟට එතන මේ රූප ධ්‍යානය කෙලෙසුන්ට ළඟයි. රූපය දුකට ළඟයි. ආදීන බහුලයි. ඒ නිසා රූපයට වඩා රූපේ නැති බව සුවයි කියලා රූපේ ඉක්මවා යන හතරවෙනි ධානයෙන් නැගී ඉඳලා හතරවෙනි ධානයෙන් ප්‍රභේදයක් වන අරූප ධානයට සිත යොමු කරනවා. පළවෙනි අරූප ධානයෙන් ලබන්නට ආකාශය අනන්තය අනන්තෝ ආකාශෝ වශයෙන් යෝගාවචරේ නැවත නැවත අහස අනන්තය කියලා වඩනවා. එහෙන් වඩනකොට අනන්ත ආකාශයත් එක්ක ඇති වෙන ප්‍රථම අරූපාවචර ධානය එය හතරවෙනි ධානයට වඩා ප්‍රණීතයි සැපයි. එයත් වශී භාවයට පත් කරගෙන ඊට පස්සේ ආකාසඤ්ඤායතනේ හතරවෙනි ධානයට ළඟ නිසා ඒ ආදීනව දැකලා විඥානං ඡායතන ලැබණ හිතියමු කරනවා අනන්තෝ විඥාන වශයෙන් වඩලා විඥානං ඡායතන අරූප ධානය දෙවෙනි ධානය ලැබුණ එක ආකාසඤ්ඤායතනට වඩා සුවයි ඒ විඥානං ඡායතනට වඩා සුව ආකින්චඤ්ඤායතනෙන් තුන්වෙනි වතාවට යෝගාවචරය හිතියමු කරනවා මොකද විඥානං ඡායතන ආකාසානං ඡායතනට ළඟයි ඒක ආදීනව ඊට වඩා ප්‍රණීතතරයි මේ ආකින්චඤ්ඤයද කිංචිනත් කිසිවක් නැහැ කියන සංඥාව වඩන වඩලා ඒ තුන්වෙනි අරූප ධානය ලැබෙනවා තුන්වෙනි අරූප ධානයට වඩා ඒක සමවැදිලා නැගී ඉඳලා නැවත නැවත වශී කරාට පස්සේ හිතනවා ඊටත් වඩා සුව ධානයක් තියෙනවා ඒ තමයි නේව සංඥා නා සංඥායතන අරූප ධානය සංඥාව ඇත්තෙත් නැ සංඥාව නැත්තෙත් නැ කියන ඒ ධානයට සමවැදිලා වශී කරගන්නකොට එයා කල්පනා කරනවා මේකට වඩා සෝයක් තියෙනවා මොකක්ද මේ සෝය දැන් එතන සමාපත්‍ය 8යි රූපාවචර පළමුණ ධානය ඉඳන් ධාන 4යි එකින් එකට සෝ වැඩි වුණා සංඛාර සංසිඳනවා දැන් මෙතන සෝ වැඩි වෙනා කියන්නේ මොකක්ද සංඛාර සංසිඳනවා දැනීම් අඩු වෙනවා වේදනා සංඥා අඩු වෙනවා එන්න එන්න සියුම් වෙනවා සියුම් වෙවි විල ආකාශ විඥාන ආකින්ච නේව සංඥා නා සංඥා කියන වශයෙන් තව තවත් සියුම් වල අරූප බවටම පත් වෙනවා. දැන් මේ අරූප ධානවල ආනිසංශ ගන්නකොට ඒ ලෝකවල ආයශය වෙනව අවුරුදු 20 මහා කල්ප 20000 අවුරුදු නෙමෙයි මහා කල්ප 20000 අවුරුදු වලින් ගණන් කරන්න බෑ කල්ප වලින්. ඒ තරම් සුවය ආකාසඤ්ඤායතනෙ. විඥානඤ්ඤායතනෙ 40000ක් මහා කල්ප. ආකින්චඤ්ඤායතනෙ 60000ක්. නේව සංඥානා සංඥායතනෙට ගියොත් වශී කරගෙන මහා කල්ප 84000. නමුත් භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසුයි එතෙන්ට යන්නේ නෙවෙයි. එතෙන්ට ගිහිල්ලා උපදුනොත් වෙන්නේ නිකරුණේ කාලය ගෙවන්න විතරයි. හැබැයි සැපයක් තියෙන මොකද දුකක් නැහැ. හැබැයි කල්ප 84000ටම නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. මොකද බණ අහන්න බැරි නිසා. කන වැඩ කරන්නේ නැහැ. ඇස වැඩ කරන්නේ නැහැ. අරූපී. හිත විතරයි වැඩ කරන්නේ. ඒ නිසා එතනින් නතර නොවි. නිවන් දකින්න අදිෂ්ඨාන කරගෙන පැවිදි වෙච්ච හෝ ගිහිව මාර්ගයේ වඩන යෝගාවචරයා නවතතර ආනාපාන සති අරමුණ මානසිකාර කරලා ආස්වාස ප්‍රස්වාස දෙකට යොමු කරලා ඒ තුලින් ස්පර්ශය බලනවා
ස්පර්ශය බලමින් පොට්ටබ්බ ධාතු බලන වායෝ පොට්ටබ්බ ධාතු බලන්න පුළුවන් පින්දි මෙකලීම් වශයෙන් බලන්න පුළුවන් නැත්නම් ආස්වාසේදී බලන්නත් පුළුවන් පඨවි ආපෝ තේජෝ වායෝ මේ සතර මහා භූතයන් මනසිකාර කරන්න පුළුවන් දකින්න පුළුවන් ඒක කියන සතියෙන් ඉන්නකොට රූපයක් පේනවනේ ඒක දකින්න ශබ්දයක් ඇහුනොත් දකින්න ගඳක් ආවොත් දකින්න රසයක් දැනෙනකොට ආහාර ගන්නකොට රසය දකින්න පහස ස්පර්ශය කායික අතේ පය වේදනා දැනනොත් දකින්න අතීත අනාගත අරමුණු ආවොත් දැනගන්න දැන දැක ගනිමින් එකම අරමුණක හිත පිහිටවාගෙන විශේෂයෙන් ආස්වාස් ප්‍රස්වාස දෙක ඉන්නකොට අර ධානවල නැගී ඉඳලා දැන් ඒ කියන්නේ රූපාවචර ධානවල නැගී හිටි අරූප ධානවල නැගී ඉඳලා දැන් මනසිකාරය යොමු කරන්නේ විපස්සනාවට විපස්සනා සමාධියට යොමු කරනකොට නාම රූපයන් වෙන වෙනම දකින්න ලැබෙනවා නාමය මෙයි රූපය වෙනයි එසේ දකිමින් සම්මසනය කරනවා මේ නාම රූපවල අනිත්‍ය බව ඒදි ඇතිවීම නැතිවීම ප්‍රකට වෙනවා ඇතීම නැතිවීම දකින්න ඥානය පහළ වෙනවා ඊළඟට නැතිවීම පමණක් දකින්න ලැබෙනවා භංග ඥාන සසර බය ඇති වෙනවා බය ඥාන ආදීන ප්‍රකටන ආදීන ඥාන මේ සසර අර්ථයක් නැහැ සංසිඳීම් රහිතයි ආස්වාද රහිතයි දුක් බහුලයි කියන ආදීනවේ සමග නිබ්බිදාව කලකිරීම ඇති වෙනවා මේ සසර භවය ගැන ඒ කලකිරීමත් සමග නිදහස් වෙන්න හිතෙනවා මුංචිතු කම්මතා පටිසංකා ඥානයේ නැවත නැවත උත්සාහ කරනවා විදර්ශනාව තුළ එසේ උත්සාහ කිරීමේදී උපේක්ෂාවට හිත වැටෙනවා බයක් නැහැ ලොකු සතුටකුත් නැති තත්ත්වයට ඊළඟ ගෝත්‍ර භූඥානවලින් පෘථජන ගෝත්‍රාත්තරල අනුලොම් ඥාන තුළදී අනුලොම් වෙලා සෝවාන් මාර්ගක්ෂණයේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරලා සකදාගාමී ඵලයටපත් වෙනවා ඉතින් දැන් සකදාගාමී ඵල සමාපත්තියට සම්බන්ධින්න පුළුවන් වෙනවා ඒක සුවයි සෝවාන් ඵල සමාපත්තියට වඩා නේව සංඥා නාසඤ්ඤාතනට වඩා සෝතාපන්න ඵල සමාපත්තිය සුවයි සෝතාපන්න ඵල සමාපත්තියට වඩා සකදාගාමී ඵල සමාපත්තිය සුවයි එතනින් පස්සේ නතර නොවේ නැවත විපස්සනා කරන යෝගාවචරයා උත්සාහ කරන අනාගාමී මාර්ගක්ෂණයට එන්න අනාගාමි මාර්ගක්ෂණයේදී කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය කරමින් අනාගාමි ඵල සමාපත්තියට සම්බන්ධින පුළුවන් වෙනවා ඵලයටපත් උනා. සකදාගාමි ඵල සමාපත්තියට වඩා සැපයි අනාගාමි ඵල සමාපත්තිය. එතකොට සකදාගාමි ශ්‍රාවකයා නැවත කාම ලෝකයට එකවරක් එනවා එන්න සුදුසුයි. සෝතාපන්න ආර ශ්‍රාවකයා හත්වරයි උපදින්නේ. ඒකාන්තයෙන්ම අරියත්තටපත් වෙන හත්වෙනි ආත්මෙදී සතර අපායට වැටෙන්නේ නැහැ. අවිච්ච ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ස්ථාන හයක් සුදුසු නැහැ කරන්නේ චචාබිටානානි අබබ්බෝ කාතු මවමරීම් පියාමරීම් බුදුන්ගලේසවීම් රහතුන් වහන්සේලාගේ සංගබේදේ නියත නිත්‍ය දෘෂ්ටි අපායගාමී පාපයන් කරන්නේ නැහැ ආරේකාන්ත පංචශීලයේ පිහිටනවා අනාගාමී ආරයන් වහන්සේ එකවරක්වත් නැවතෙන්නේ නැන ආගාමී අනාගාමී යන්නේ සුද්ධාවාස බ්‍රහ්මලෝකයට එහිදී පිරිනිවන් පානවා රහත් වෙලා ඒ තරම් සුවයක් අනාගාමී ශ්‍රාවකයට තියෙනවා ඵල සමාපත්තිය සුවයි අනතුරුව තමයි අරිහත් මාර්ගක්ෂණයේදී රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිච්ඡා කියන සංයෝජන ප්‍රහාණයෙන් සියලු කෙලසුන් ප්‍රහාණයෙන් අරිහත් ඵල සමාපත්තියට සම්බඳින්න සුදුසු රහතන් වහන්සේ නමක් බවට ශ්‍රාවකයා පත් වෙනවා. ගිහි කෙනෙක් නම් රහත් වුණොත් පැවිදි වෙන්න ඕන දවස් 7කින් නැත්නම් පිරිනිවන් පාන්න ඕන ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් ගැටලුවක් නැහැ. උන්වහන්සේ තමන් වහන්සේගේ පැවිද්දේ ප්‍රාර්ථනාව මුදුන්පත් කරගත්ත බ්‍රහ්මචර්ය වාසය සම්පූර්ණ කරගත්ත කතං කරණියම් කරන්න දෙයක් නැහැ සියල්ල කරලා අවසන් කර්මක්ෂය කළා නැවත පින්පව් නැහැ සසර ගමනක් නැහැ භවයේ දුකක් නැහැ සියල්ලෙන් මිදුණා වෙනවා ඒ ඵල සමාපත්තියට එතෙන් සම්බඳින්න පුළුවන් වෙනවා සංඥා වේදේස නිරෝධේ කොහොමද ප්‍රථම ධානයට සම්බඳිනවා දෙවෙනි ධානයට සම්බඳින තුන්වෙනි ධානය හතරවෙනි ධානයට ඊපස්සේ ආකා සංඥායතන විඥානංච ආයතන ආකින්චඤ්ඤා නේව සංඥා නාසං එතෙන්දී නේව සංඥා නාසඤ්ඤාද නැගී සිටීමෙන් හිත නිරුද්ධ කරනවා විතක්ක ਵਿਚාර නිරුද්ධ කරනවා සංඥා වේදනා නිරුද්ධ කරනවා අස්වාස පස්වාස නිරුද්ධ කරනවා ඉතින් හුස්ම වැඩ කරන්නේත් නැහැ අරමුණු සිතුවිලි වැඩ කරන්නේත් නැහැ සංඥාවකුත් නැහැ වේදනාවකුත් නැති දැනීමක් නැති සමාපත්තිය උපරිම වශයෙන් මනුෂ්‍ය ලෝකේ දවස් 7ක් පුළුවන් බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ට නම් ඕනතරම් කල් පුළුවන් මොකද දවස් 7යි මනුෂ්‍ය ශරීරය පවත්වන්න පුළුවන් ආහාර නැතුව
ප්‍රාහාර පාන නැහැ උස්ම වැඩ කරන්නේ හිත නිරුද්ධ කරගෙන නිසල්මනේ පිළිමයක් වගේ රහතන් වහන්සේ දවස් 7ක් ඉන්න බුදුරජාණන් වහන්සේත් ඉන්නවා පසේ බුදුරයන් වහන්සේට පුළුවන් මේ තමයි මෙලොවම නිවන් සුව විඳීම නිවනේ මොකද විඳින්න තියෙන කියලා සමහර අය හිතනවනේ මොනවාද තමයි විඳින්න තියෙන්නේ මේ ජීවිතේ ඵල සමාපatti වශයෙන් සෝවාන් ඵල සකදාගාමි ඵල අනාගාමි ඵල අරිහත් ඵල කියන ඵල සමාපatti හතරට සම්වැදීමෙන් තමයි නිවනේ සුව ශ්‍රාවකයෝ විඳින්නේ ඒ නිවන සුව වශයෙන් ගන්නවා ලෝකේ තියෙන ලොකුම සුවේ අවේදිත සුඛේ නිවනයි අනිත් සියලු ධානය දැන් විස්තර කරු ධාන ඔක්කොම වේදිත සුඛ කාමයක් වේදිත සුඛය විඳින සුඛයක් හැබැයි විඳින් නැති සුවයක් තමයි වේදනාව නැති තැනක් තමයි නිවන කියලා කියන්නේ නං අරියත් ඵල සමාපත්තියදී ලැබෙන මේ නිරෝධ සමාපත්තිය සංඥා වේදිත නිරෝධයවත් වේදනා නැති සුවයක් වෙනවා ඒ වේදනා නැති සුවය ලබන්නයි ශ්‍රාවකයා උත්සාහ කරන්නට ඕන මේ වේදනා නැති සුවය අන්‍ය ශ්‍රාවකයන්ට ලබන්න බෑ අන්‍ය තීර්ථකයන්ට ලබන්න බෑ මොකද එයාල තුල මෙතෙන්ට යන මාර්ගය නෑ මේ මාර්ගඵල දක්වා යන ක්‍රමයක් ඇත්තේ නෑ මේ බව මේ පිළිබඳ අවබෝධය තියෙන්නේ ලෞතර බුදුපසේ බුදුමහරහතන් වහන්සේලටත් බුදුරජාණන් වහන්සේ නමගේ ශ්‍රාවකයන්ටත් තමයි මේ ශක්තිය තියෙන්නේ එන අපි උත්සාහ කරන්න ඕනේ අපිට මේ පංචකාම සුව ඉක්මවා යන ධාන සුව අරූප ධාන සුව එවත් ඉක්මවා යන සංඥා වේදිත නිරෝධයට නිරෝධ සමාප්‍රාප්ති සුවයටම සමවදින්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ වේදනා පිළිබඳ බහුවේදනීය සූත්‍රයේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ පංචකාමයෙන් ආරම්භ කළ එකින් එකට ප්‍රථම ධානයට වඩා දෙවැනි ධානයේ සුවයි දෙවැනි ධානයට වඩා තුන්වැනි ධානයේ සුවයි තුන්වැනි ධානයට වඩා හතරවැනි ධානයේ සුවයි කියන මේ ධාන හතර රූපාවචර ධාන හතරටත් වඩා ආකාසානංචායතනයේ සුවයි කියලා විස්තර කළා ඒ ආකාසානංචායතනට වඩා විඥානංචායතනයේ සුවයි කියලා විස්තර කළා විඥානංචායතනට වඩා ආකින්චඤ්ඤායතනෙ සුවයි කියලා විස්තර කරා. ආකින්චඤ්ඤායතනට නේව සංඥා නා සංඥායතනෙ සුවයි කියලා විස්තර කරලා ඒ සියලට වඩා මේ මාර්ගඵල සමාපatti කියලා වර ලබන සංඥා වේදිත නිරෝධිය සුවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙහි භික්ෂුන් වහන්සේ සියලු ආකාරයේ නේව සංඥා නා සංඥායතන ඉක්මවා සංඥා වේදිත නිරෝධ සමාපatti පමණ වාසය කරයි. ආනන්දේ මේ වනාහි මෙකී සැපයට වඩා ඉතා යහපත් උතුම් සැපය. ඒ කියන්නේ අර සියලු ධ්‍යාන වලට වඩා උතුම්ම සුවේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම අග්‍රතම සුවේ තමයි සංඥා වේදිත නිරෝධේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සමවදින නිවන් සුවයයි. ආනන්ද අන්‍ය තීර්ථක වූ පරිබ්‍රාජක ශ්‍රමණ ගෞතම තෙම සංඥා වේදිත නිරෝධේ කියයි. ඒ සැපයයි කියයි. ඒ කුමක්ද? ඒ කෙසේ වන්නේද? මෙසේ කියන්නාහු යන යමක් වේද? මේට කරුණු ඇත ආනන්ද එසේ කියන්නා වූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කිය යුතුයි. එවත්නි භාග්‍යවතුන් වහන්සේ සැප වූ වේදනාව සඳහාම සැපයයි නම පනවයි. එවත්නි එසේ වුවත් යම් යම් කාරණයකින් යම් යම් තැනක සැපය ලැබේද ඒ ඒ කරුණ තථාගතයන් වහන්සේ සැපයයි වදාළසේ. කියන්නේ සැප වේදනාව කියලම කියන්න බැහැනේ සංඥාව වේදනාව නැති තැනට. නමුත් එතන සංසිඳීමේ සුවය කිසිවක් නැති බවේ සුවයම සැපයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ නිවනේ සුවය නිවන අවබෝධන කරපු කිසිම කෙනෙකුට මේ මෙසේය මේ විදියයි කියලා කියා දෙන්න වචන නැහැ. ඒ නිසා වචන පොසත් නැහැ. වචන දුර්වලයි. ඒක නිසා කියා දෙන්න බෑ නිවන මෙවැනි සුවයක් කියලා. කියන්න තියෙන සැප නැති තැන, දුක නැති තැන, විඳින් නැති තැන තියෙනවා නම් එතනමයි අවේදිත සුඛ නිර්වාණය. ඒ නිසා සංඥා වේදිත නිරෝධ සමාපත්තිය යථා ස්වභාවයෙන් දන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පමණයි. අපට දින අනුමාන මාත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ගැන ශ්‍රද්ධාව විශ්වාසය බුදුරජාණන් වහන්සේ අම්සේ වදාළ අපි ඒ පිළිගන්නවා. අපට ඒ විශ්වාසයි ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය නිසා අපි ඒ අනුව යමින් එසේ පිළිගෙන අපෝසහ කරන්න. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේලා අහෝ සැපයි වදාළ ඒ සංඥාව නැති වේදනාව නැති කිසිම දුකක් නැති අමෘතමා මහ නිවන අපටත් සුවසේම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවයි. එසේ දේශනා කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ සතුටු සිතින් මේ දේශනාව පිළිගත්. අපිට මතක දේශනා පටන් ගත්තේ පංචකංග කියන වඩු මහත්මයා ඇවිල්ලා උදායි රහතන් වහන්සේගේ අහුව වේදනා කීයද ස්වාමීන් වහන්සේක වේදනා තුනයි. එයා කිව්ව වේදනා තුනක් නෑ ස්වාමීනි දෙකයි කියලා. සැප සහ දුක් කියලා. මොකද අදුක්කම සුඛ වේදනාවක් ප්‍රණීත නිසා සැප වේදනාවටම ඇතුළු වෙනවයි කියලා.
आयतन हायट वेदना हाय किव्वा ये हाय सप दुख उपेक्षा वशेन वैडी उनाम गुण उनाम दहाटाय किव्वा इलागट गेहसित वेदना सह नेक्खम वेदना वशेन तीस हयाक केदुना तीस हय अतीत वर्तमान अनागत वशेन एकसिय अटक वशेन विस्तर करल भाग्यतुनासे पंचकाम सुवे एतनिन एहाट ध्यान सुव अरूप ध्यान सुव इक्मवा गिय निरोध समापत्तियम अग्र सुवे वनवाय कियला निवनिम्म मे देशना अवसन कला नैय पुद्गलयन्गे वशयेन तमयि देशन अवसन्ुने इति एना अपित् मे देशन श्रवणय कल यम् किसी वीर्य यम् श्रद्धावक् यम् सिहिय यम् समाधिय यम् प्रज्ञावक् ऐति करगत्तनम् धर्म देशना किरीमे श्रवणय किरीमे प्रज्ञा पारमितावक् ऐति उनानम् नयसु देसुवन असु दे वैडि दिउनुनानम् सक दुरु उनानम् सित पेहदुनानम् सम्मा दिट्ठि ऐति उनानम् मे सियलु पारमि धर्म मे इन्द्रिय धर्म मे बल धर्म ඒකාන්තයෙන් අපටත් උතුම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේසනසී පැමිණ වදාල් අචරාමර සංඛ්‍යාත ශාන්ත ප්‍රණීත උතුම් නිවන් සුව පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු